पक्षपात बेदेकिन तुरव सत्य प्रथम हिन्मदन कन्नतीने कमतन सेत प्रवर्ती आरंभ किरीमट सूदानम मम युगंती मयूरिका प्रथम हिन पुवत सिरस्तल महजन सौख्य परीक्षक बोवन रोग मार्दने अडाल निरोधायन क्रियावलिय शक्ति राज्य वैद्य नेलधारीन संगम चंदे दान पेमिने निवसटत वडा चंद मध्यस्थाने सौख्य आरक्षिताई मैतिवर्ण कोमिसमे सभापति कियाई තමංගෙ ඡන්දේ තමන් දැම්මේ නැත්තම් ඒ කරන්නේ තමංගෙ විරුද්ධකාරයන්ට කරන උදව්වක් නෙවෙයි කෑගල්ලේ නායම් විපත් පාලනයට ජනපතිගෙන් විශේෂ වැඩසටහනක් ජාත්‍යන්තර ගිවිසුමක් ඉවත් වීම පහසු නෑ අගමැති කියයි ජනතාවට ඉතිරි කිරීමට ආර්ථික සවියක් දෙන්න සජිත් ගෙන් යෝජනා කොවිඩ් 19 වෛරසය පිළිබඳවයි අද ප්‍රථම පුවත 19 වෛරස් ආසාදිතයන් 7 දිනකු ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දක්වන්නේ 2704ක් ලෙසයි. මේ අතර සියලු බොබන රෝග කටයුතු වලින් අද පෙරවරු 7:30 සිටවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. मेरठ कोविड 19 वायरस से आसादने ओ नव रोगीन हाथ दिन को पीलबंद व ये दिन ता होरूना सेनपुर पुनरुत्थापन मध्यस्थाने रंदिप एक लंकापुर पदिंची कंदकाडू आसादिते क्वे आश्रित एक पिलिपीनी सिट पैमिने निरोधायने वेमिन सिटी पुत्किले खा होमाकम पदिंची कंदकाडू आसादिते क्वे आश्रितीन सेवदेन को ईट एतुलत बवाई प्रजे प्रवृत्ति डिपार्टमेंट वे निवेदने कले एन व मेरठ समस्त रोगीन संख्या व ईए दिने वन विट सटहान उये 2704ක් ලෙසයි පුද්ගලයන් 2023 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 670ක්. ඊයේ දින ආසාදිතින් ලෙස හෝමාගම ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතින් සිව් දෙනා පසුකියදා ආසාදිතයෙකු ලෙස වාර්තා වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයෙන් යුතු ආරක්ෂක අංශ නිලධාරියාගේ පවුලේ සමාජිකින් බබයි හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් කුමාර මහතා සඳහන් කළේ අදාළ ආසාදිත පුද්ගලයාගේ මවටද වෛරසය ආසාදිනේ වී ඇති බව පසුගියදා තහවුරු වූ අතර ඔහුගේ පියා මිත්තණිය සහ සහෝදරයන් දෙදෙනාටද වෛරසය ආසාදිනේ වී ඇති බව ඊයේ දින තහවුරු වූ බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ අතර කොවිඩ් 19 පාලනයට අදාළ සිළු රාජකාරීවලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගියදා තීරණය කළා කෙසේ වෙතත් ඔවුන්ගේ ඉල්ලීම් වලට මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ඩෙංගු මර්ධනය ඇතුළු සියලු බෝවන රෝග පාලන රාජකාරිය වලින් අද උදෑසන 7:30 සිට ඉවත් වූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා අපකල විමසීමකදී සඳහන් කළේ මහ මෙතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය රෙගුලාසි වලින් තමන්ට නීතිමය බලතල පවරා නොදීම හා සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කළ ප්‍රකාශයට විරෝධය පෑමක් ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙලෙස ආරම්භ කර ඇති වෘත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් සෞඛ්‍ය සේවාව බිඳ වැටීමට ලක් නොවන අයුරින් කටයුතු කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විසින් සෞඛ්‍ය අමාත්‍යවරියට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් සිදු කරන ලබන සේවාව වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා වන සීළු පහසුකම් ඔවුන් වෙත ලබා දීම මෙහි පළමු යෝජනාව ලෙසයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කර ඇත්තේ චන්දය ප්‍රකාශය කිරීම ජනතාවගේ වගකීමක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා ඊයේ රාත්‍රියේ සියතටිය වියෝසේ විකාශය වූ තෙවනස වැඩසටහනට එක්වෙමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළා අපේ මීටරේ දුර තියෙනවා ඒ වගේම ටිකක් මෙතන අවදානමත් අඩු නිසා මොහොම වර්ණය ගලවලා කතා කරන්න පුළුවන් හැබැයි මේ ගලවලා මේ සූඩ තියන්න බෑ මම අරගෙන ආපු ලියුම් කවරේ ඒක දාලා තමයි මම ඒක පැත්තක තියන්නේ මොකද නැත්තම් මට යනකොට ආයෙ දාන්න බෑ අලුත් එකක් දාන්න වෙන නිසා අත හොද ගන්න ඕන එතුමන් ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ හරහා ප්‍රකාශයට පත් වෙනවා ඉදිරි මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔය මාර්ගෝපදේශ පිළිපදින් නැත්නම් ඕක රත්රන් සහ රිදී යපුරෙන් වටිනා කියන කඩදාසි වල මුද්‍රණය කරලා තිබුණත් ඇති වැඩක් නැහැ මේ දවස් 15 දී මං ඉල්ලා සිටින ඉතා ඕනෑකමින් දේශපාලන පක්ෂ නායකයන්ගෙන් අපේක්ෂකයන්ගෙන් ක්‍රියාකාරින්ගෙන් තමන්ගේ සහායකයන්ට කියන්න මේ රැස්වීම වලට එන උඩ කාර්යාලයට එනකොට ගෙයින් ගෙට යනකොට මේ නීති ආරක්ෂා කරන්න අයිය අපිට මහා විනාශයක් වෙන්න ඕන කරන්නේ මග හැරුණු එක රෝගියෙක් විතරයි මේ මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොකළොත් මොන වගේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ
තමන්ගේ රැසීමෙන් තමන්ට බැරි නම් මාර්ගෝපදේශ කොලයන් වලට ඇසිරෙන්න එවැනි අයගේ ඡන්දයෙන් පත්වන නායකයින් රට කරන්නේ කොහොමද ඒක නිසා මට කියන්න දෙන්නේ දඬුවම නෙවෙයි තමන් ස්වේච්ඡාවෙන් මේවා පිළිපදින්න ඕනේ මේ ජනතාවගේ කිසියම් සූදානමක් නැහැ වගේ උන්ට ඡන්දය දෙන්න තරම් මේ වෙලාවේ හැකියාවක් නැහැයි කියන මට්ටමක් නිකන් දුර්වලකමක් පෙන්වන්නට තිබෙනවා කියන කාරණයක් තියෙනවා තමන්ගේ ඡන්දය තමන් දැම්මේ නැත්තම් ඒ කරන්නේ තමන්ගේ විරුද්ධකාරයන්ට करना उदावुक ने वे लंकावे दड़े गहन्ने दे मिने है किला अब चंदे दुन्ने तं एक वैरदी एक आपे वग कीमा युतुकमा आपे बैंडीमा ඔබ දුමන්ට මෙවර මාධ්‍ය භාවිතය පිළිබඳ මොන වගේ ප්‍රකාශයක්ද කරන්නට තිබෙන්නේ අපි හොඳට වෙනුන් යව දේශපාලන පක්ෂ නියෝජිතවගේ රැස්වීමෙන් රාජ්‍ය මාධ්‍ය ඇතුළු පෞද්ගලික මාධ්‍ය තුනක් වුන් මොන්ට කරලා තිබ්බා ඒක තියලා වුන් කියා සිටින්නේ දේශපාලන පක්ෂ වලට අපේක්ෂකයන්ට ලැබෙන ප්‍රචාරය කාකාරී නෑ අසමානව කෙරෙන්නේ මේක වෙනස් කරන්න ඕනේ කියලා අපි රාජ්‍ය මාධ්‍ය වලට තියෙන ප්‍රමිණිල නිසා ඒ ගැන අපි දැනටවත් ප්‍රමිණිල කරා ජනාධිපති ලේකම්වරයාට විශේෂ බාරමාත්‍ය අංචේ ලේකම්වරයාට ඒ අරහ අපි හිතනවා යම් දෙයක් වෙයි කියලා. රාජ්‍ය මාධ්‍ය නම් කෙලින්ම විධාන වලට යටත්. පෞද්ගලික මාධ්‍ය වුණත් මේ එන්න තරංගයිද ජනතාවට. එතකොට අපි මේ ජනතාවගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි ඒක හින්දා තමයි අපි ඉල්ලන්නේ හැම දෙනාගෙම රාජ්‍ය මාධ්‍ය විතරක් නෙවෙයි පෞද්ගලික මාධ්‍යත් මේ වෙලාවේ යම් ඒ සාධාරණව ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි කියලා. කෑකළ දිස්ත්‍රික්කයේ නිරන්තරයෙන් සිදුවන නායම් පාලනය කිරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ පව ප්‍රකාශ කළේ කෑකළ ප්‍රදේශයේ පැවති ජනකමු කිහිපයකට සහභාගී වෙමින්. කෑකළ දිස්ත්‍රික්කයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනකමු කිහිපයකට ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. බුලත්කොහුපිටිය ජනහමුව වෙත පැමිණි ජනාධිපතිවරයා එහි සිටි ජනතාව විසින් මහ තරසරෙන් යුතුව පිළිගනු ලැබුව අතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට එහිදී ආශිර්වාද පළ කළා. සුළු අපනයන භෝග ආනයනය මේවන විට නතර කර ඇති බැවින් මෙරට භෝග සඳහා ඉදිරියේදී ඉහළ මිලක් ලැබෙන ඇති බව ගොවින් ඉදිරිපත් කළ ගැටළු වලට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. මෙතර ගලිගම්බුව ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවක් සඳහාද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. අරණායක ප්‍රදේශයේ ජනහමුවක් සඳහාද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. ජාත්‍යන්තර ගිවිසුම් මගින් රටට අහිමි කළ සම්පත් නැවත ලබා දීම තම අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහියංගන ප්‍රදේශයේ පැවති ජනකමු කිහිපයකට සහභාගී වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් මහියංගන ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ගිවිසුම් ගැව්වෙන් පස්සේ ජාත්‍යන්තර ගිවිසුම් ඊතරම් ලෙහෙසි නැහැ ජාත්‍යන්තර ගිවිසුම් අයින් කරන්න. ඉතින් ඒක නිසා තමයි අපිට තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඒක හින්දා මේවා පිළිබඳව කටයුතු කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රදේශයේ නිෂ්පාදන විකුණ ගැනීමට මේ නිෂ්පාදන අනිත් පළාත් වලට යැවීමට අවශ්‍ය වැඩපිළිවෙල අපි දියත් කරන්න ඕනේ. මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනගන්න මේ ඒ නතර වෙලා තිබිච්ච සංවර්ධනය නැවත ආරම්භ කිරීම පටන් අරන් තියෙනවා.
අද කොරෝනා වෛරසයට කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයා පත් කරේ ජනවාරි මාසේ ලංකාවට මේක එනවා කියලා දැනගත්ත වහාම එතුමා කාර්ය සාධක බලකාය බාලා වහාම වැඩ ආරම්භ කරා විවිධ හමුදාව පාවිච්චි කරා මේ වැඩපිළිවෙලට නිරෝධායනය කරලා රටම මේකෙන් ගලව ගැනීමට ජනාධිපතිවරයාගේ ඒ ශ්‍රණික වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණු නිසා ඒක කෙරුණා එහෙම නැත්නම් මීට වඩා ප්‍රශ්නේ උග්‍ර වෙනවා අපි දකිනවා පිට රටවල ආපාරේ ඇදගෙන වැටෙන ලෙඩා මැරිලා වැටෙන්නේ අල්ලපු රටේ සාල වශයෙන් ඉන්නවා ඇමරිකාව වගේ ප්‍රධාන පිළි රටවල් වල මැරෙන ප්‍රමාණය අනන්තයි දවසකට සෞඛ්‍ය නීති වැඩිය ගණන් ගන්නෙ නැති නිසා මේ තත්ත්වය ඇති වෙලයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන ඒ වගකීම තියෙන්නේ ඔබට ඉතින් ඔබ පරිස්සම් වෙන්න ඕන උගාවරණය දැමීම දුරස්ථභාවය මේවා පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න කියලා ඔබ බැගෑපත්ව අපි ඔබෙන් ඉල්ලන්නේ අපිට අපේ ජනතාව ආරක්ෂා කිරීම වැදගත් වෙන නිසා ජනතාව බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා රජයේ කිවිය ලබා දීම අපේ වගකීමක් ආ යුතුයකම ඒ වගකීම ආ යුතුයකම අපි ඉටු කරනවා බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කරමින් ජනතාවට මුදල් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සමගි ජනපල වේකේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කැපිටිකොල්ලෑව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජනබල වේගයේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් කැපිටිකොල්ලෑව ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපාරික ප්‍රජාව කඩන් වැටෙනවා. ඒ වගේම කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත සම්පූර්ණයෙන්ම අනාත. කර්මාන්ත ශාලාවල සේවය කරපු තරුණ තරුණියන් මහ පාරට ඇද දමන. පොදු ජනතාවගේ අතේ අද මුදල් නැහැ. පොදු ජනතාව අන්ත අසරණ භාවයකට පත් වෙලා තිබෙන මොහොත. මෙවන් මොහොතක අපි කල යුත්තේ ගරා වැටුණු කඩා වැටුණු ආර්ථිකය ඉහළ දැමීම. අකර්මණ්‍ය වුණු ආර්ථිකය ශක්තිමත් කිරීම. එය එසේ කරන්නට නම් අපි ජනතාවගේ අතට මුදල් ලබා දෙන්නට ඕන. ජනතාව ශක්තිමත් කරන්නට ඕන. අපි ජනතාවට දෙන්නට ඕන පාරිභෝජනයට, ආයෝජනයට, ඉතිරි කිරීමට ආර්ථික හයිය. ජන සමාජයේ ග්‍රාමීය නාගරික දුප්පතුන්, කුලී වැඩ කරන ජනතාවට, අහිංසක අසරණ ජීවිතයක් ගත කරන ජනතාවට දිනපතා අමාරුවෙන් ආදායමක් හොයන ජන සමාජයේ අසරණම කොට්ටාසයට රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට එන තෙක් ඒ අසරණ කොට්ටාසයට අපි මාසිකව රුපියල් 20,000 ගානේ ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාන්සලට ප්‍රකාශ කරන්න කැමතියි. දැන් බැංකු කඩපු ඇත්තොයි ඔහොට්ටුවයි දේශපාලන දීගියක් ඇති කරගෙන. ඒගොල්ලෝ දැන් දේශපාලන කසාදයක් ඇති කරගෙන. මම තමුන්නාන්සලට කියන්න කැමතියි අපේ තියෙන එකම කසාදේ අපේ තියෙන එකම ගිවිසුම අපේ තියෙන එකම ඩීල් එක මේ රටේ ලක්ෂ 220කට ආසන්න වූ රටේ ජනතාවගේ අනාත වගකීම අපි බාර ගන්නවා අපේ තියෙන එකම ඩීල් එක මේ ලක්ෂ 220ත් එක්කයි කියලා මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. තේ කර්මාන්තය තුළ බරපතල වංචාවක් සිදුවමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. කඹුරපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ තේ කර්මාන්තයේ බරපතල වංචාවක් සිද්ධ වෙමින් තියෙනවා. තේ ෆැක්ටරි වල තේ ෆැක්ටරි වලට ඕගොල්ලෝ ගෙනියන්නේ දලුනේ. දලු ගෙනිච්චාට පස්සේ දලු වල බර වැඩි කරන්න සීනි කලවම් කරනවා. අපි තේ බොනකොටනේ සීනි කලවම් කරගන්නේ. නෑ මේගොල්ලෝ කරන්නේ තේ හදනකොට සීනි කලවම් කරනවා. තේරෙනවද? දැන් දැන් නම් මන් දන්නේ සීනි කොහොම දානවද කියලා. මොකද සීනි ගණන්. හැබැයි ඒත් දාන. සීනි දැම්මම තේ තේ වල බර වැඩි වෙනවා. සීනි කිලෝ 1000ක් දැම්මොත් ඒකට තේ කිලෝ 1000කට බර වැඩි වෙනවා. ඒත් මේ තේ කිලෝ 1000 වෙන්දේසිය විකිණෙන්නේ තේ සීනි වෙලා කලවම් වෙලා. අන්නේ වංචාව සිද්ධ වෙන එක වහන්න නතර කරන්න නියෝගයක් ලිකුත් වුණා. එවැනි සීනි කලවම් කරන තේ ෆැක්ටරි වලට අර තහනම් කරায়ව. පෙර භාෂාවෙන් කොට ඒක තහනම් කරනවා. මොකද ඒක නීති විරෝධී. එතකොට පිටරටවල ගියාම තේ වල පුස් බැඳිලා තේ වල මිල අඩු වෙලා තේ වල ක්වොලිටිය බැහැලා මේක අහු වුණාම මුළු රටටම අවමානයක්, නිඳාවක්. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා. සීනි කලවම් කරන්නේ නැති සාධාරණ විදිහට මේ ව්‍යාපාර කරන මිනිසුන්ට තේ කර්මාන්තය කරන්න බෑ, ඉන්න බෑ. ඒක නිසා ඒක නීතියක් තිබුණා. නීතිය නම් කාටත් එකයි. හැබැයි මේ දැන් ඊයේ කරනවා ප්‍රකාශයක්. එහෙම තේ සීනි කලවම් කරපු ෆැක්ටරි 13ක ඒ නීති අයින් කරනවා. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය.
අද ඒගොල්ලෝ අපිට කියනුමේ එක්සත් ජාතික පක්ෂය අපි අතර ගැටුම් තියෙනවා කියලා. අපේ ප්‍රශ්නේ අපි බේරගන්න. අපේ ඇහි දූවිලි යටේ ගැන හොයන්න ඉස්සෙල්ලා තමන්ගේ ඇහි තියෙන පොල් පලාර ගැන හොයාගන්න කියලා මම පොහොට්ටුවේ මතියමු තුරුන්ට කියන්න කැමතියි. ඒගොල්ලෝ අද ඉන්නේ සටනක පොහොට්ටුවේ අය පරද්දන්නව පොහොට්ටුවේ අය ක්‍රියාත්මක කරගෙන. පිරිමි 11 දෙනෙක් ඉන්නවා. එකම කාන්තාවක් තමයි මැතිවරණයේදී තරඟ කරන්නේ. ප්‍රාදේශීය සභාවල ඉන්න බොහෝ මන්ත්‍රීවරුනුත් වෙනම ගේම් එකක් යනවා මේ ගාල්ල දිස්ත්‍රික්කේ. ඒක හරියට ප්ලෑන් කරලා ගහන ගේම් එකක්. ඌ ඇවිත් තමුන්නාසලගේ ප්‍රශ්න නෙමෙයිනේ. ඌ අපේ ප්‍රශ්න නෙමෙයිනේ. ඒ වෙලාවෙ ඒගොල්ලන්ගේ ප්‍රශ්න. ඒක ගෙයිය ඇතුලේ ප්‍රශ්න. ගෙයිය ඇතුලේ ප්‍රශ්න ගෙයිය ඇතුලේ බේරගත්ත දෙ මේ ඡන්දෙට ඔබ ගේන්නේ නැතුව. ආණ්ඩුව ලව්වා වැඩ කරන්න පුළුවන් විදේශ ශක්තිමත් කණ්ඩායමක් හදනවා නම් ඔබ තෝරගන්න වෙන්නේ මාලිමා. 2015 ජනාධිපති මැතිවරණයේදී ඡන්දෙන් පස්සේ අරලියගහ මන්දිරයේ කාමරයක ඉඳලා කටයුතු කරපු අය අපට ඩීල් දාන්න කතා කරනවා. අපි කිසි කෙනෙක් එක්ක ඩීල් එකක් නැහැ. අපි ජනතාව කෙරේ විශ්වාසයක් තියෙනවා. අද UNP කියන එකක් එහෙම එකක් නැහැ. ඒකින්ද මං කියලා දෙන කතා කරන්න එපා. ඔය එම්මෙන් හොල්මනක් ඉන්නවා. එක එක ආසනයකට හිටපු ගමන් එක එකක් ඉන්න හොල්මනක් වගේ. එච්චරයි වෙන මොකෙක්වත් නැහැ. මං හොයන හැමදෙම ගිහිල්ලා නෑ මුළු UNP එක මෙතෙන්ට ඇවිල්ලා ඉවරයි. අලියා ටෙලිෆෝන් වෙලා. මම එකක් කියනවා අවසාන ජනතාව තීන්දු කරයි. ජම්පින් සීට් එකේ තියෙනවද? පුල් බෝඩ් එක පයින් ගැලලා දොට්ට දානවද කියලා. අපි නෙමෙයි. ජනතාව තීන්දු කරයි. මඩ කොච්චර ගැහුවා ජනතාව බුද්ධිමත්. ජනතාව බුද්ධිමත් නිසා තමයි 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ. ඒත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත් වෙනවා. යලි තමයි මුසව සහායට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.